Hi guys, welcome to our YouTube channel. අද අපි book fair තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මටයි බෝලට යන book fair යන කිසිම උමනාවක් තිබ්බේ නැහැ. ඒ උඩට මේ පොඩිම පොඩි කෙල්ලට තමයි උමනාව තිබ්බේ මේ book fair යන්න ඕන කියලා. ඉතින් අපි දෙන්න යාවත් අරගෙන ඉරිදා book fair ආවා. ඒ කියන්නේ සැප්තැම්බර් 29. entrance fee එක රුපියල් 20යි. ඒක නිසා මාළු සල්ලි අරන් යන්න අපි ගාව මාළු සල්ලි තිබ්බේ නැහැ. බබි ගොඩාක් ආසාවෙන් හිටියේ book fair යන්න. ඉතින් මේ තියෙන අපේ tickets ටික එයා හරි ආසාවෙන් ඉන්නේ. ඉතින් දැන් යන්න. ඉරිදා නිසා අපි හිතුවා ඉතින් ඇත්තටම ගොඩක් සෙනගින්දි කියලා. ඒ වගේම ගොඩාක් සෙනග හිටියා. මුලින්ම අපි ආවේ මෙන්න මේ ස්ටෝල් තියෙන එකට. බ්ලොක්ස් නම්බර්ස් වලින් නම් මට මතක නැහැ. මේ තියෙන සුසල එක. ඇත්තටම ඔයාලා පොත් ගන්න යනවා නම් මේ සුසල එකට අනිවාර්යෙන් යන්න. ගොඩාක් ලාභයි. හැබැයි හැම ස්ටෝ එකකම වගේ 20% 10% 15% off තිබ්බා. සුසරේ තියෙන පොත් සාමාන්‍යයෙන් ඇත්තටම ටිකක් ලාභෙට ගන්න තිබ්බා. ඉතින් මේ බලන්න මෙතන පොත් පහක් තියෙනවා. ඒ කියන්නේ සීරීස් එකක් මං හිතන්නේ. ඉතින් අපි ඕක ගන්න හිතුවා බබීට කියවන්න. ඒ වුණාට මේ පොත් පහකුයි තව නෝට්බුක් එකකුයිත් හම්බෙනවා. බබී නම් කමක් නැහැ කියන්න පුළුවන්. බෝලේ ගෙනල්ලා මට මෙන්න මේක තමයි ගෙනත් දුන්නේ. එයාට ඔය එක අරන් දෙන්න කියලා ඔය නෝට්බුක් එක. රුපියල් 80ට හොයා ගන්න පුළුවන් උනේ ඔය නෝට්බුක් එකලු. ඒත් ෆයිනලි අපි මෙන්න මේ පොත් 7. ඇත්තනම ඒකේ සීරීස් 6 නෑ 15ක් තිබ්බා. අපි ඒ පොත් 7යි ගත්තේ. මොකද ඉතින් ගණන් නිසා 1800 ගාණක් වගේ ගියා ඒ පොත් 7ට. පොත් 40ක් වගේ ගන්නව නම් අඩු කරලා දෙන්නම් කිව්වා. ඒ වුණාට ඉතින් අපිට එච්චර ඕනේ නෑනේ. බබීට කියවන නිසා අපි ඒ 7ක් විතරක් ගත්තා. ඊට පස්සේ බබීට ඕන නිසා තව මේ ලෝක සිටියන් ළඟ සිටියන් ගත්තා. ඒකක 20ක් 30ක් වගේ තියෙනවා. ඒකත් රුපියල් 100යි. ඇත්තටම හැම එකම මාරම ලාභයි. හැම ස්ටෝල් එකෙම ලස්සන ලස්සන මේ කියුට් අයිටම්ස් ලස්සන පොත් ගොඩාක් තිබ්බා. අපි ඉතින් බබීට ඕනේ හැම කියුට් අයිටම් එකක්මයි හැමදේමයි ගත්ත ඔය බෝලේ බබී. හරියට අම්මෝ පොත් එනටම ආසාවෙන් කියවනවා වගේ තමයි බලන්නේ. ඊට පස්සේ බඩගිනි වෙලා මෙතනට ආවහම අම්මෝ සෙනග හොඳටම. ඊට පස්සේ කන්න ආස දෙය නෙවෙයි, පොලිම අඩු තැනින් අපි ගිහිල්ලා මේ කෑම ගත්තා. කොත්තුමි දෙයක් ගත්තා, එන් බබීට බන් එකක් ගත්තා. ඊට පස්සේ ඩ්‍රින්ක්ස් නුත් ගත්තා. ඊට පස්සේ මේ තියෙන මාස්ටර් ගයිඩ් එක. මාස්ටර් ගයිඩ් එකේ ඇත්තටම ගොඩක් ලාභට තිබ්බේ නැහැ. ඔයාලා ලියන පොත් ඇන් පෑන් ඒව ගන්නවා නම් අනිවාර්යයෙන්ම 10 එකට යන්න. ඒක මාරම ලාභයි. පොත් 10ක් ගත්තොත් 5ක් ෆ්‍රී. දැන් නම් ඇත්තටම බෝලට එපා වෙලා තියෙන්නේ. ඒත් ඉතින් මං තාම පොතක් ගත්තේ නැහනේ. ඒක නිසා අපි තව ඇවිද්දා. මේ 10 එකේ මේ අනිවාර්යෙන් ඒකට යන්න. ලියන පොත් ඇන් පෑන්. පෑන් 3ක් ගත්තොත් 1ක් ෆ්‍රී. පොත් හැම එකම CR B5 නිකන් පොත් ඒ හැම එකක්ම 10කට 5ක් ඒ විදිහට ඔෆර්ස් ගොඩක් තිබ්බා. ඊට පස්සේ අනේ වහින්න ගත්ත හොඳටම වැස්ස. හොඳටම වැස්ස කියන්නේ ඒක ගොරෝ ගොරෝ හොඳටම වහිනවා. ඊට පස්සේ මේ ස්ටෝල් ඇතනම ඔය කවර් කරලා තියෙන ඕ වගේ අර ටෙන්ට් වගේ රෙදි වලින් ඔය විදුලිත් කොටනෝ පේනවනේ, හයියෙන් වහිනවා. අපි මේ ස්ටෝල් එකට වෙලා ගොඩාක් වෙලා හිටියා. මොකද මේ එළියට යන්න බෑ. අපි ගාව කුඩයක්වත් තිබ්බේ නැහැ. මොකද අපි ගියේ බයික් එකේ. මේ බලන්න අපරාධේ හරිම දුකයි. මෙහෙම දැක්කහම පොත් එහෙම මිනිස්සු ඔක්කොම ගොඩ ගහන්නේ පොත්. මේක දැක්කහම නම් ගොඩාක් දුක හිතුණා. එතනත් ඉතින් බෝලට එපා වෙලා ඉන්නේ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. පොත් ගන්න නෑව එතකොට එහෙම තමයි. මේ බලන්නකෝ වැස්ස පේනවනේ. එතන ලේයර් එකක් වැහෙන්න වතුරත් ඇවිල්ලා තියෙන්නේ. කාටවත් එළියට යන්නත් බෑ, ඇතුලට එන්නත් බෑ. ඉන්න තැනම ඉන්න තියෙන. බබී නම් හෙනටම සතුටින් ඉන්නේ. මොකද එයාට ඕනේ පොත් ගොඩාරියක් අරගෙන තියෙන්නේ. අපිට ඕනේ කිසි දෙයක් ගත්තේ නැහැ. අපි ඉතින් මෙතනට වෙලා හිටියා. මොකද කරන්ට් උත් ගියා. ඊට පස්සේ විනාඩි 10කින් 15කින් වගේ කරන්ට් ආවේ. මේ පේනවනේ හොඳටම හොඳටම වහිනවා. අපි ඉතින් ඉතින් හිටියේ දැන් අපි කොහොමද යන්නේ කියලා. බයික් එකේ යන්න විදිහකුත් නැහැනේ. මම බෑග් එකේම නම් අරගෙන ආවි ඉතින් පොත් ටික පරිස්සමට ගෙන යන්න. ඊට පස්සේ වැස්ස නැවතුණා. ඊට පස්සේ ඉතින් අපි ඔන්න ආයි තව පොත් බලන්න ආවා. ඇත්තටම පොත් නම් ගොඩාක් තියෙනවා. හැම එකේම ඔෆර්ස් උත් තියෙනවානේ. ඉතින් ගන්න ආස හිතන ඒ වුණාට ඉතින් එච්චර සල්ලි වියදම් කරන්නත් බැහැනේ. අපි ඉතින් ගොඩාක් පොත් බැලුවා. ඇත්තටම බුක් ෂොප් එකක් වගේ කරන අයට නම් ගන්න පොත් ගොඩාක් තියෙන එක්සර්සයිස් බුක්ස් එහෙම මාරම ලාභයි. 10 එකෙන් අනිවාර්යෙන් ගන්න තියෙන්නේ. මොකද 10ක් ගත්තොත් 5ක් ෆ්‍රී. ඒ විදිහට ගොඩාක් ඔෆර්ස් තියෙනවා. ඉතින් මේ බබී කරන්නේ එයාට දැන් මං 6-7000ක පොතුයි පෑන ළමයි ඔක්කොම අරන් දීලා තියෙන්නේ. ඒනට එයා කැමති පොත් සෙට් එකක් තියනවා කියලා එයා ඒක
ඉල්ලවා. ඊට පස්සේ මංගාව ගොඩාක් සල්ලි නැති නිසා අම්මගෙන් අහනවා තව 2000ක් දෙන්න පුළුවන්ද කියලා. මං ඉතුරු 3000 දාන්නම් කිව්වා. ඉතින් දැන් ඔය අම්මගෙන් අහනවා මේ 2000ක් දෙන්න පුළුවන්ද, ලොකු අක්කා 3000ක් දෙනවා කිව්වා කියලා. ඊට පස්සේ ඉතින් අම්මලා හාගේ ඊට පස්සේ ඔය තියෙන්නේ ඔය පොත් සෙට් එක ගන්න තමයි. ඔතන පොත් 16ක් තියෙනවා, රොටන් ස්කූල් කියලා. මමත් ඒක ටිකක් කියවලා බැලුවා, ඒක ඉන්ට්‍රෙස්ටිං. ඉතින් පවුන් ඉතින් එයාත් ආස නිසා මං අරන් දුන්නා. හැබැයි දැන් එයා මේ අවුරුද්ද පුරාවට මට වැඩ කරලා දෙනවා. ඇඳුම් ගෙනත් දෙන ඒවා, කබඩ් ගස් කරන ඒවා, මාත් එක කොහරි යන්න ඕන යන්න ඕන ඒවා, වතුර පුරවලා දෙන හැමදේම මෙයා දැන් මට කරනවා. මේ අවුරුද්දට මෙයා මට වහලෙක් වගේ ඉන්නවා කියලා තමයි කිව්වේ මේ ඔක්කොම අරන් දුන්නට. බලමු ඉතින් ඒක වෙයිද කියලා. ඒත් ඉතින් බබි මේක ගත්තට පස්සේ මාර හැපි එකේ හිටී. ඉතින් එයා හරීම සතුටින්, කමක් නෑ ඉතින් පොඩි එකාගේ ආසාවනේ. ඔන්න ඉතින් බබීට ඔක්කොම අරන් දීලා ඊට පස්සේ තමයි අපි ගැන හිතුවේ. මං මෙන්න මේ පොත ගත්තේ, හෙට උදා වුවහොත් කියලා පොතක්, එන්න එක තමයි මාත් ගත්තේ. බබී නම් කී කියාවේ මේක කම්ප්ලීට් සක්සස් එකක් කියලා. යා මට නම් මේක මගේ පොකට් එකේ එම්ටි වුණ වැඩක් වුණා. ඒත් කමක් නැහැ, පොත්නේ. බෝලෙත් පොතක් ගත්තා, ලස්සන ලොකු එකක්. ඒකේ නම නම් මට මතක නැහැ. ඊට පස්සේ ඉතින් ওই විදිහට පොතුත් අරගෙන අපි බයික් එකේම තෙමි තෙමි ගෙදරත් ආවා. ඉතින් මේ තියෙන අපි ගත්ත ඔක්කොම දේවල්, එක්සර්සයිස් බුක්ස්, නෝට් බුක්ස්, හැම දෙයක්ම අපි අරගත්තා. ඔය ඔක්කොම බබීට. ඔතන අපිට තියෙන්නේ පොත් දෙකක් විතරයි, ආයන් නෝට් බුක්ස් දෙකක්, එච්චරයි. ඔය තියෙන ඔය ගත්ත රොටන් ස්කූල් කියන සීරීස් එක, හොට් ස්නෝ කියන බුක් එක තමයි බෝලේ ගත්තේ, හෙට උදා වුවහොත් කියන එක තමයි මං ගත්තේ. ඉතින් මේ දින අපි ගත්ත ඔක්කොම දේවල් ටික. So that's it for today and thank you for watching and please subscribe us to see us again.